සුබ සන්ධ්‍යාවක්. ඔබෙක්වන්නේ සවස 6:30 ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන්. මම නචිත් මාතරකේ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ත්‍රස්ත අභියෝග ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ජනපතිට හැකියාව ඇතැයි බ්‍රිතාන්‍ය විශ්වාසය පළ කරයි. ISIS ත්‍රස්තයන් ශ්‍රී ලංකාවෙන් තුරන් කරන බවට අගමැතිගෙන් සහතිකයක්. ගෝඨාභයට යාපනය අධිකරණයෙන් සිතාසේ. අදත් ප්‍රදේශ රසක සෝදිසි මෙහෙයුම් ජනතාවගේත් උපරිම සහය. පළාත් 4කට ඉදිරි පැය කිහිපයේදී තද වැසි. ෆොනි ඉන්දියාවට පණි. ත්‍රස්ත අභියෝගය ශ්‍රී ලංකාවෙන් මුලිනු පුටා දැමීමට වත්මන් ජනපතිට හැකියාව ඇති බව බ්‍රිතාන්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී. දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ආරක්ෂක හා ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය ඇමති බෙන් වොලස් මහතා ජනාධිපතිතුමා මුණගැසුනේ අද පෙරවරුවේ. ඊට බ්‍රිතාන්‍ය ප්‍රතිත්‍රස්ත සහ ආරක්ෂක කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටොම් බර්න්, නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ටොම් හර්ඩ් යන මහතුරුන් එක්ව සිටියා. එහිදී එක්සත් රාජධානියේ ආරක්ෂක සහ ආර්ථික අපරාධ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවට එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය ඉස්ලාමීය ජාත්‍යන්තර ත්‍රස්තවාදී කොටසක් බවට මේ වන විට සනාථ වී ඇති බවයි. මෙවැනි ගෝලීය ත්‍රස්ත සංවිධානයකට මුහුණ දීමේදී අන්තර්ජාතික සහය අවශ්‍ය බවද බ්‍රිතාන්‍ය රාජ්‍යාරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ත්‍රස්ත ප්‍රහාර සහ අවදානම හඳුනා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය සිදු කළ පරිදි සියලු දේශීය අංශවල තොරතුරු එක්රැස් කිරීමේ ඒකාබද්ධ විමර්ශන කේන්ද්‍රයක් පිහිටවිය යුතු බවත්, ඒ සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ISIS ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. මෙම ත්‍රස්තවාදය සඳහා අනුබල දෙන පිරිස පිළිබඳ තොරතුරු දන්නේ නම් ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙසද අග්‍රමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ මඩකලපුව සියෝල් දේවස්ථානයේ අද පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. සියොන් දේවස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි නිරීක්ෂණය කරමින් සිදුවැති විනාශය පිළිබඳ සොයා බැලුවා. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පූජකතුමන් සමග මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අග්‍රාමාත්‍යවරයා මෙම දේවස්ථානයට පැමිණෙන විටත් බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියා. එම පිරිස සමගද අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළා. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය හා තුවාල ලැබූ අය වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමක්ද සිදු කෙරුණා. මියගිය එක් අයකු වෙනුවෙන් රුපියල් 10,00,000ක්ද, තුවාල ලැබූ අයකු වෙනුවෙන් රුපියල් 1,05,000ක උපරිමයකට යටත්ව වන්දි මුදල්ද පිරිනැමුණා. අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය නැති කිරීමට සියලු පියවර ගන්නා බවයි. කණ්ඩායමක් තියෙනවද කියන එකත් වැදගත්.
මොකද ISIS ත්‍රස්තවාදය නැති කරලා දාන්න අපි ක්‍රියා කරනවා. ඒ කියන්නේ යම් කිසි තොරතුරු තියනවා නම් අදාළ ආරක්ෂකාංශය ලැබෙනවා. අපි සාමයෙන් පොලිසිය, යුදමුදාව, ගුවන් හමුදාවට ඉස්තුති කරනවා. රජයේ නිලධාරීන් ඉස්තුති කරනවා. යමල මුස්ලිම්, සිංහල, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හැම එක්කෙනාම එකට එකතු වෙලා ශ්‍රී ලාංකේය ගැටියට මේ අභියෝගයෙන් ජය ගන්න ප්‍රාර්ථනා කරනවා. මේ වෙච්ච විනාශයට ඒ අවශ්‍ය මුල්‍යව ප්‍රතිපාල ප්‍රදානය කරන්න අපේ අවස්ථාව ලැබෙනවා. මුලින්ම මම රජය වෙනුවෙන්, අමාත්‍යාංශය වෙනුවෙන්, මියගිය අය වෙනුවෙන් අපේ කනගාටුව මේ අවස්ථාවේදී මේ ස්ථානයේදී මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මේ ව්‍යසනේ ගුවාලලට දැන් ප්‍රතිකාර ලබන ඒ සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංගමේ පූජක ප්‍රින්ස් පියතුමා, මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමන් වන රොෂාන් මහේෂන් පියතුමා ඇතුළු ආගමික නායකයින්ද මැති ඇමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර දිවයින පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසනවා. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව මෙම මෙහෙයුම් වලට එක්ව සිටිනවා. දික්වැල්ල යෝනකපුර ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී විවිධ පුද්ගලයන්ගේ නම්වලට ලියාපදිංචි කළ සහ නොකළ සිම් කාඩ්පත් 2500කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. සැකකරු ජංගම දුරකථන ජාලයක අලෙවි නියෝජිතයෙකු බව සඳහන් කළද ඒ බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් හමු වී නැහැ. තවහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැකකිරෙන දෙදෙනෙකු අනුරාධපුර, නීරාවිය, දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සංවිධානයේ දේශන සහිත සීඩී තැටි 50ක් සහ රුපියල් 1,75,000ක මුදලක් ඔවුන් නැගති බී සොයා ගැනුණා. රජයේ අනුමැතියකින් තොරව නීරාවිය ප්‍රදේශයේ පවත්වාගෙන යන සිද්ධි කොලෙජ් නැමැති ආයතනය කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ. භික්ෂූන් වහන්සේ භාවිත කරන සිවුරු අඳනකඩ කොට්ටවුර ඇතුළු රෙදි තොගයක් සමග සැකකරුවෙකු වැලිමඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. හනීෆා මොහොමඩ් ෂරීෆා නැමැති මෙම සැකකරු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර වැලිමඩු ප්‍රදේශයේ කළ තවත් මෙහෙයුමකදී සැකකරුවන් තුන්දෙනෙකු සහ භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගැනුණා. එක් සැකකරුවෙකුගේ නිවස පරීක්ෂා කිරීමේදී ගුවන් හමුදා නිලධාරීන් කැලෑ සටන්වලදී භාවිත කරන කමිසයක්, හිස් පතුරුම් කුපු 30ක්, අත්විලංගුවක්, කැලෑ සටන්වලදී වෙස්වාරු කිරීමට යොදා ගන්නා මුහුණු ආලේපන ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රොනි මහරූෆ් නැමැති මෙම සැකකරු පසුගිය කාලයේ දේශපාලන පක්ෂ කිහිපයකින්ම මැතිවරණවලට දෙදිරිපත් වූ අයෙකු බවයි හෙළිවුණේ. යුද හමුදාවට ලැබුණු තොරතුරකට අනුව පුල්මුඩේ ප්‍රදේශයේ රෝහල් ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසක් පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී ඩෙටනේටර් රස්සු 9ක්, සේවා නූල් 32ක්, ඩෙටනේටර් චාර්ජර් 2ක් සහ වෝටර් ජෙල් ලීටර් 8ක් සොයා ගැනීමට හැකි වුණා. මහනුවර, වත්තේගම සහ අලවතුකොඩ පොලිස් කොට්ටහසවල සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී බොරු 12 තුවක්කුවක්, උල්පිහි 12ක් සහ වීඩියෝ කැමරාවක් සමග සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ හිඟුරාණ නියුගුණ පෙදෙසේ මාර්ගයක තිබී වයර් අමුණන ලද ඩෙටනේටරයක් හමු වුණා. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් මෙම ඩෙටනේටරය දැක පොලිසියට දැනුම් දී තිබෙනවා. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළා. ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ පසුගිය දිනවලදී සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයන් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විවිධ දේශන ඇතුළත් සීඩී තැටි, උල්පිහි සහ ලිපි ද්‍රව්‍ය රසක්ද මෙහිදී සොයා ගැනුණා. පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධවයි මෙහෙයුම සිදු කළේ. වැලිමඩ ඩයරම වතුයායේ මාර්ගයක් අසල දමා ගොස් තිබූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 2ක් සහ ජීව උඬ 49ක් හමු වූ බව පොලිසිය පවසනවා. මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැලිමඩ පොලිසිය මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගල අතුරුදන් වීමක් සම්බන්ධයෙන් වූ නඩුවක සාක්ෂි ලබා දීම සඳහා යාපනය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා. පුද්ගල අතුරුදන්වීමක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති හෙබයාස්කෝප් පෙත්සමක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා. එහෙත් ඔහුගේ නීතිඥවරයා අධිකරණයේ හමුවේ කියා සිටි රටේ පවත්නා ආරක්ෂක තත්ත්වයේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අද දිනේ අධිකරණයේ පෙනී සිටීම අපහසු බවයි. ඒ වෙනුවෙන් විනත් දිනයක් ලබා දෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙල දුර්වල නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ වන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ වන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාව පැවැත්ුණේ ජනාධිපති කාර්යාලයේදී. අප්‍රේල් 21 වනදා එළ වූ ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දීමට සිදු වූයේ මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරමින් සිටින අවස්ථාවක බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී සඳහන් කළා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ වන් පුනරුත්ථාපනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා. විධිමත් හා ප්‍රායෝගික සැලසුම් ඔස්සේ එම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිතුමා එහිදී උපදෙස් ලබා දුන්නා. මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බාලවයස්කාර තරුණයන් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බරපතල අපරාධකරුවන් සමග එකට රඳවා තැබීම සිදු නොකළ යුතු බවටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. එහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ රටට එරෙහි සියලු අභියෝග පරාජය කළ යුතු බවයි. මම දැනට ලබාගෙන තියෙන තොරතුරු වල ඇටියට මේ අප්‍රේල් 21 ඛේදවාචකය ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට බලපු විට ත්‍රස්තවාදී සංවිධාන ඒ වගේම ආගමික අන්තවාදී සංවිධාන ජාත්‍යන්තර පාතාලය ජාත්‍යන්තර ආයුධ ජාවාරම් මේ ඔක්කොම එකට යන්නේ අපි මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් පුළුල් වැඩ කොටසක් කරලා විශාල විදිහට අත්අඩංගුවට අරගෙන අපි නීති ශක්තිමත් කරලා මරණීය දඬනේ ක්‍රියාත්මක කිරීමට ඒ වැඩ කටයුතු කරගෙන යන අතරවාරයේ තමයි ඒ සියල්ලම ගිහිල්ලා මේ සිද්ධි උඩ ඇවිල්ලා රට වෙන පැත්තකට රටේ හැම කෙනෙක්වත් හිතන්න පටන් ගත්තා. පාස්කු ඉරිදා ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 21 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද දින නියම කළා. දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව අදාළ නීතිමය පියවර ගන්නා ලෙසටයි මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ. පෙත්සම ගොනු කර තිබුණේ සංචාරක නියෝජිත ආයතනයක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ජනත් විධානග යන අයයි. බුද්ධි තොරතුරු මගින් පොලිස්පතිවරයා දැනුවත් කර තිබියදී බෝම්බ පිපිරීම් වැළැක්වීමට පොලිස්පතිවරයා අසමත් වූ බවට මෙමගින් චෝදනා කරනවා. මෙහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයාට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ නීතිපතිවරයාද නම් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙහි වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. මේ අතර ඉස්ලාම් අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීමේ චෝදනාවට අත්තරංගුවට ගත් තව්හීද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් දෙදෙනෙකු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කොටහේන පොලිසියටයි මෙම අවසරය ලබා දුන්නේ. කොටහේන බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්තරංගුවට ගැනුණේ සංයුක්ත තැටි 12ක් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ජංගම දුරකථන සහ විද්‍යුත් උපාංග රැසක්ද සමගයි. සැකකරුවන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බව විමර්ශනවලදී හෙළිවුණා. නැවතත් හයිටින් ප්‍රවෘත්ති. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ මාධ්‍ය අංශයට අයත් බව කියන නිලධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිතුමාට අපහාස වන අයුරින් සකස්ක බව කියන ලිපි කිහිපයක් තැපැල් කිරීමේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සියලු කරුණු දැනගෙන හිටියයි කියන කාරණය ඒත්තු ගැනීම සඳහා ලියන ලද ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ලියන ලද කාරණය. එහෙම පිටින්ම මඩ සහ අවලාද තමයි ඒකේ තිබුණේ. සාක්ෂි සහිතව කිසිදු කාරණයක් ඔවුන් ඔප්පු කරලා තිබුණේ නැහැ. මේ ලිපිය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරලා තිබුණා සිංහලට කිරියල් අමාත්‍යතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන නිලධාරියෙක් විසින්. ඔහු රුපියල් 12 ගානේ මුදල් දීලා තිබෙනවා 640කට විහාරස්ථාන මේ ලිපිය යැවීම සඳහා. මේක එහෙම් පිටින්ම මඩ ගැහිීමේ ඌමනාවෙන් අතිකරු ජනාධිපතිතුමාට හදපු ලියවිල්ලක් විදිහට තමයි බොහොම පැහැදිලිව දකින්න තියෙන්නේ. මොකද කලම් ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ තිබිච්ච මේ ලිපියේ කිසිදු තැනක කිසිදු සාක්ෂිමය සටහනක් නැහැ. අධිකරු ජනාධිපතිතුමා මේ සිද්ධිය දැනගෙන හිටියා හෝ එය දැනුවත් කළයි කියන කාරණය පිළිබඳව අවශ්‍ය කරන කාරණා දැනගන්න. මේ ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් විසින්
මේ ක්‍රියාදාමය අධිකරණ ජනාධිපතිතුමාගේ කරමත පටවලා ඒ අය අත සෝදා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගයක් සකස් කළ තිබුණා. රටේ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ගෞරවයෙන් එතුමාට දුන්නා. ඒ වගේම එතුමාට විශාල ආදරයකින් පසු වුණා. මෙය විනාශ කිරීම සඳහා තමයි මේ විහාරස්ථානවලට ගෞරවනීය ස්වාමින්වන් වහන්සේලාට වැරදි තොරතුරු ගණනාවක් සහිත ලිපියක් සකස් කළා. එය යවලා මේ ක්‍රියාදාමය සකස් කළ තියෙන්නේ. දැන් සමහර කට්ටිය කියන මේ අග්‍රාමාත්‍යතුමාව මාස 6ක් යනකල් ආරක්ෂක මණ්ඩලයට කැඳවුවේ නැහැ කියලා. තමන්ගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ප්‍රධානියට විරුද්ධව ලිපියක් සකස් කළා එතුමාගේ චරිතය ඝාතනය කරන්න විනාශ කරන්න කටයුතු කරනවා නම් ඉතින් ආරක්ෂක මණ්ඩලය ඇතුලේ තොරතුරු එළියට යනවා කියන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද බොහොම පැහැදිලිව ඒවා එළියට ගියා. දැන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නේ තමයි අතිගරු ජනාධිපතිතුමා විදේශගත වෙනකොට ඇයි මේ ආරක්ෂක අමාත්‍යාංශයේ වකීම කාට හරි පවර්ලා ගියේ නැත්තේ, නැත්තම් වැඩ බලන අමාත්‍යවරේ පවර්ලා ගියේ නැත්තේ කියලා. ඉතින් මේ වගේ අයටද මේ වකීම ලබා දෙන්නේ? කැපැත්තකින් ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මේ වගේ වකීම් විරහිතව සහ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම අරමුණින් කටයුතු කරන ඇමතිවරු ඉන්නවා. සියලු දෙනාම නෙමෙයි, ඒ කණ්ඩායමක් ඉන්නවා මේ පැත්තේ. ඉතින් ඒ නිසා තමයි එතුමා ආරක්ෂක ලේකම්තුමාට සහ ඒ ආයතන ප්‍රධානී ත්‍රිවිධ හමුදාවට සහ පොලිස්පති ඇතුළු ඒ සියලු දෙනාට ඒ වකින් පවර්ලා තාම කෙටි කාලයක් නිසා විදේශගත වුණේ. අතිගරු ජනාධිපතිතුමා මේ සිද්ධිය වූ මොහොතේ ඉඳලම මේ රට වෙනුවෙන් නැවත මේ තත්ත්වය ඇති නොවීම සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් ගත්තා. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාධ්‍යවේදීන් හා නිලධාරීන් තුන්දෙනෙකු සමග අත්අඩංගුවට ගත් ලිපිය මාධ්‍ය වෙත නිකුත් කරන්නයි අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පොලිසියෙන් ඉල්ලා සිටිනවා. සිද්ධිය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළා. තමාගේ පෙර දැනුම් දීමකින් තොරව කොළඹ ටෙලිග්‍රාෆ් නමින් හැඳින්වෙන පිළිගත් වෙබ් අඩවියක පළ වූ ලිපියක උපුටාගත් කොටස් සහිතව මෙම ලිපිය සකස් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටිනවා. ජාතිවාදය ඇතිකිරීමට හෝ මඩ ප්‍රහාරයක් සිදු කිරීමට මෙන්ම රාජ්‍ය විරෝධී කරුණු සහිතව එම ලිපිය සකස් කර නැති බව තමන්ට හැඟී ගිය බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. කෙසේ වුවද බෝම්බ ප්‍රහාර එල්ල වූ පසුගිය 21 වනදායින් පසුව තමන් ආරක්ෂක හේතුන් මත ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යංශයෙන් බැහැරව රාජකාරි සිදු කළ බවයි ලක්ෂ්මන් කිරියල්ල මහතා කියා සිටින්නේ. සිද්ධියට සම්බන්ධ මාධ්‍යවේදීන් සහ නිලධාරීන්ගේ විස්තර මාධ්‍ය වෙත මුදා හැරි අයුරින්ම අදාළ ලිපියද මාධ්‍යට යොමු කිරීමෙන් ජනතාවට යථාර්ථය තීරුම් ගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා, මේක පරිවර්තනයක්, වෙබ්සයිට් එකේ වැඩිච්ච ලියුමකින් පරිවර්තනයක් කියලා මම මාධ්‍යංශයට උපදෙස් දීලා තියෙනවා. මේ ඉතාමත් වැදගත් ගවේෂණාත්මක ලිපි තීරණම් ජනතාව දැනුවත් කරන්න කියලා මම මගේ මාධ්‍යංශයට කියලා තියෙනවා. ඒක ඒගොල්ලෝ කරලා තියෙනවා. නමුත් මේ අසල් ලිපි මම දැක්කේ නෑ. 21 වෙනිදායි පස්සේ මම අමාත්‍යංශයට ගිහිල්ලාම නෑ කියලා කියන්න පුළුවන්. මම ගෙදර ඉඳන් තමයි වැඩ කරුවේ. ඉතින් හැබැයි මේ සිද්ධ වුණාන් පස්සේ මම මේ ලිපිය දිහා බැලුවා. ඉතින් මම පොලිසියට කියනවා මේ ලියුම ජනතාවට මුදාහරින්න කියලා. ඒකෝ ජනතාව තේරුම් ගනි මොනවද මේ ලියුමේ තියෙන්නේ කියලා. මේකේ අපහාසයක්වත් බඩවත් රාජ්‍ය විරෝධී කිසිම දෙයක් ඒ ලියුමේ නෑ. ඒ දැන් පොලිසිය මගේ මාධ්‍ය ඒකකයේ අයගේ නංගන් ඔක්කොම මුදාහැරියා. පොලිසියට ගෙන්නලා මුදාහැරියා. හැබැයි ලියුම මුදාහැරියේ නෑ. ආරක්ෂක රාජකාරී හා සෝදිසි කිරීම සඳහා අවශ්‍ය ආකාරයට නිලධාරීන් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය සුමිත් තතපත්තු මහතා ප්‍රකාශ කරනවා. පොලිස් හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. පසුගිය පැය 48ක කාලය තුළ ත්‍රිවිධ හමුදා විසින් 15,000කට ඉතා ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවලා තියෙනවා. යුද හමුදාවෙන් පමණක් දසදහසකට මදක් වැඩියෙන් මේ ආරක්ෂක කටයුතු සඳහා යොදවලා තියෙනවා. මේ වන විට ඉදිරි සතියේ තිබෙන සමාජ ක්‍රියාකාරකම්ද සලකලා බලලා තමයි අපි මහජන ආරක්ෂාව පිළිබඳ කටයුතු කරනු ලබන්නේ. ඒ අනුව තවදුරටත් ආරක්ෂක තත්ත්වය තීව්‍ර කිරීමට ඉදිරි සති කීපය තුළ බලාපොරොත්තු වෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කය, වයම් පළාතේ පුත්තලම කුරුණෑගල ආදී දිස්ත්‍රික්කයන්, මධ්‍යම පළාතේ අකුරණ කටුගස්තොට පේරාදෙණිය ගම්පොළ සහ නාවලපිටිය ප්‍රදේශවල, බස්නාහිර පළාත ගම්පහ රාගම අලුත්ගම කළුතර මොරටුව ආදී ප්‍රදේශවල, දකුණු පළාත වැලිගම ගාල්ල මාතර හම්බන්තොට සහ මොන්රාගල යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් විශේෂ මෙහෙයුම් කරනු ලැබුවා. මෙම ක්‍රියාන්විතවලින් පුද්ගලයන් 120ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුපුරු ද්‍රව්‍ය සාමාන්‍ය ප්‍රමාණය, ඩෙටනේටර්ස් 89ක් පමණ සහ කඩු කිනිසි වගේ අවියවද සංඥා උපකරණ සහ වෙනත් බඩු අත්අඩංගුවටගෙන තිබෙනවා. පාසල්, ආගමික ස්ථාන සහ සංචාරක හෝටල් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යොදලා තියෙනවා. පුපුරණ ද්‍රව්‍ය පැටවූ වාහන 20ක් උතුරට යන මාතෘකාව යටතේ පළ වූ පුවතට
අප එකග නැහැ ආරක්ෂක විධි විධාන යොදා තියෙනවා. ඒ නිසා කිසිවෙකු මේ පිළිබඳ කලබල විය යුතු නැහැ. ත්‍රස්ත ප්‍රහාර හමුවේ බෞද්ධ, කතෝලික හා හින්දු ජනතාව ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. ආරක්ෂක තත්ත්වය පිළිබඳ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සිංහල බෞද්ධ ජනතාවට, කතෝලික ජනතාවට, හින්දු ජනතාවට වගේම මං ස්තුති කරන්න ඕනේ. අද අපි බොහොම ඉවසීමෙන් කටයුතු කිරීම නිසා අපි කිසිම කලබලකාරී තත්ත්වයක් ඇති නොකර මුස්ලිම් ප්‍රජාවත් උපරිම සහයෝගය ලබා දීලා ත්‍රස්ත ක්‍රියාවන් වලට සම්බන්ධ වූ අය සැඟවෙලා ඉන්න තැන් පෙන්වලා දීලා හමුදාවට උපරිම සහයෝග ලබා දීම අපි දකිනවා. ඒක ලොකු ශක්තියක්. අපි අතර තියෙන සැක නැති කරන්න ඕනේ, තුරන් කරගන්න ඕනේ. ආරක්ෂක නිලධාරීන්ට උපරිම සහයෝගය දෙනවා වගේම සමාජය ඒකට උදව් වෙන්න ඕනේ. දේශපාලන වශයෙන් පක්ෂ විපක්ෂ නොබලා සියලු දෙනාම එකතු වෙන්න ඕනේ. මොකද මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක්. අපේ රටට විතරක් නෙවෙයි ගහලා තියෙන්නේ, ලෝකයේ වටේම ප්‍රධාන ප්‍රබලම රටවල් වලට. ඒ නිසා අපේ සමගිය පක්ෂ අතර ජාතික හැඟීමකින් අපි කටයුතු කරන්න ඕනේ. පසුගිය දශකයක කාලය තුළ පැවති නිදහස භුක්ති විඳිමින් ආරක්ෂාව නොසලකා හැරීමෙන් ශ්‍රී ලංකාව යළි ත්‍රස්ත ප්‍රහාරයක ඉලක්කයක් වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සිනානායක මහතා පවසනවා. BBC ප්‍රවෘත්ති සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. From what you've learned so far, does it seem that this was a series of attacks that were plotted and planned locally within Sri Lanka or by figures who are still with the Islamic State group in Syria who were centrally trying to coordinate this group? By looking at the pattern of operation and the places that the leadership has traveled, so there has to be some outside involvement of some leadership or instructions. So who's to blame for this failure to share intelligence, do you think? This is not a blame game as such, but that the chief of the army is, I believe that everybody who is responsible for intelligence gathering and preparation of these plans and who are responsible for the national security are to be blamed, including the political hierarchies as well. And why do you think Sri Lanka was targeted? I could give an answer like this. Too much of freedom, too much of peace for last 10 years. People forget what happened for 30 years. And people enjoy peace and they neglected security. And now, going forward, can you confidently say to people around the world that Sri Lanka is a safe place for international tourists? Sri Lanka is a country which fought for 26 years. The cases we faced at that time was more difficult and more terror than what we are facing today. We are deployed on the ground to give confidence to the public and ensure there is no violence or escalation of communal riots in this country. Have trust on the armed forces and the police of this country to bring normalcy as soon as possible. සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය අකිල විරාජකාරියවසම් මහතා පවසනවා. පාසල් කිහිපයක ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කොළඹ ආනන්ද විද්‍යාලය වෙත පැමිණි අමාත්‍ය අකිල විරාජකාරියවසම් මහතා පාසලේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ විමසා බැලුවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පෙරේරා, ශ්‍රී ලංකා යුද හමුදා 14 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් රද්දුල හත්නාගොඩ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. තෝරාගත් පාසල් කීපයක ওই සිද්ධිය ඇතුළු වන පාසල් කීපයක් පිළිබඳව ඒ අපිනුත් කරුණු විමසලා ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා තියෙනවා. ඊට අමතරව මට ක්‍රිස්තියානි පාසල් පිළිබඳව මට කොළඹ ප්‍රධාන අගරදුගුරුතුමා දෑසන දුරකථනයේ සාකච්ඡා කළා. එතුමා කිව්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ පටන් ගන්නා විදිහට ඒ අපේ දෙන මේක අනුව ඒ පාසල් පවත්වනවා කියලා. ත්‍රිවිධ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ මේ පොලිසියෙන් අපි ලිඛිතව සහ වාචිකව ඉල්ලලා තියෙනවා මේ සියලුම පාසල්වලට ආරක්ෂාව ලබා දෙන්න කියලා.
රජයේද පෞද්ගලිකද ජාත්‍යන්තරද නැහැ මේ රටේ දෙමෝපියන්ගේ දරුවෝ තමයි මේ හැම පාසලකට මෙන්නේ. ආරක්ෂාව තහවුරු කරගෙන තමයි මේ පාසල් සමුදා දින ආරම්භ කරන්න තීරණය කරු ලැබුවේ. ඒ වගේම මේ වෙනකොට මේ රටේ සියලුම පාසල් පරීක්ෂා කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවත් පොලිසිය මගිනුත් කරන්න ආරම්භ කරලා තියෙනවා. රජයක් වශයෙන් ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම අප අරගෙන තියෙනවා. අපි මේ පළවෙනිදා උදේ සිට පටන් ගත්ත මේ පාසල් ආවරණය වෙන පරිදි ක්ලියරින් කරගෙන යන්න. දැනට අපේ බඩපිරිස් ඉතාමත්ම කැපවීමේ ඒ කටයුතු ටික වැඩේ කරගෙන යනවා. ඊට අමතරව පාසල් පටන් ගත්තයින් පසුව අපි ආරක්ෂක මුර සංචාර, මොටරසයිකල් සංචාර, ස්ථානීය මුර සංචාර අපි යොදවලා තියෙනවා. එමගින් අපේ ආරක්ෂාව අපි ලබා දීමට කටයුතු කරනවා. මට දිවයිනේ සෑම පාසලකම ආරක්ෂාව සම්බන්ධ විශේෂ කමිටුවක් පිහිටවලා දරුවන් දැනුවත් කිරීම, දෙමාපිය දැනුවත් කිරීම, විශේෂ උපදෙස් ලබා දීලා ඒ සියලුම වැඩ කටයුතු පාසල් පටන් ගැනීමට පෙර එනම් පස්වෙනිදා ආරක්ෂාව තහවුරු කරගෙන මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටිනවා. මේ අතර කිරුළපන කුමාර උදයම් විද්‍යාලය වෙතද අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පැමිණියා. එම පාසලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී විමසා බැලුවා. ශ්‍රී ලංකා යුද හමුදා 142 බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. බෙරට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ විද්වතුන්, මාධ්‍යවේදීන් හා වෘත්තිකයන් අදහස් පළ කළා. ඒ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය හා ජාතික මහජන සභාව අද පැවැත්වූ මාධ්‍ය හමුවලදී මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න අපේ සහෝදර මුස්ලිම් සමාජයට අපි ආරාධනා කරනවා එකතු වෙන්න. නීතිය ජනතාව අතට ගන්න කිසි අවශ්‍යතාවයක් නැහැ. ජනතාව අතට ගත යුත්තේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජාතික සරණට සහය දීම සහ එවිනින් ඉවසීම පෙළ ගැනීම හා සංයමයයි. මේ මුස්ලිම් දරුවෝ කොටම වෙනම පාසල් දාගෙන මේගොල්ල කොටු කරගෙන මේගොල්ල සමාජයේ පොඩි පිරිස් බවට පත් වෙලා මේගොල්ල ලොකු වෙනකොට මේගොල්ලන්ට හරිම ලේසි මේගොල්ල අපරාධවලට පොළඹව. ජාත්‍යන්තර ප්‍රජාවට අපි කියනවා පැහැදිලිවම මේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමේදී ඇතිවෙනේ ගැටලුවේදී අපේ හමුදාවලට චෝදනා කරන්න එපා. මේ අවස්ථාවෙත් අපි අමතක නොකළ මුස්ලිම් ජනතාවත් එක්ක අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරන අතර මේ තත්ත්වය निराකරණය කර ගැනීමට මුස්ලිම් ජනතාවගෙන් අපිට බුද්ධිතරතුරු අවශ්‍යයි. අපරාධ වලට සම්බන්ධ බුද්ධ්‍යාංශ නිලධාරීන් තමා මේ බන්ධනාගාර ගත කරලා හිටියේ. 12,000ක් විතර ඉන්න බුද්ධ්‍යාංශයෙන් කොතරම් හෝ සුළු ප්‍රමාණයක්ද මේ 20ක් හෝ 25ක් කියන්නේ. මේ කණ්ඩායම නිසා බුද්ධ්‍යාංශයේ රාජකාරී අඩපණ වෙනවා කියනවා නම් ඒක මේ රටේ මේ බුද්ධ්‍යාංශයට සහ මේ සැබෑ රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට කරන අපහාසයක් වෙනවා. තවහික් ජමාත්ල අර්ථකථනය කරපු කුරාණය තමයි ඔය ගම්මන්පිල මහත්තයලා දෝතින් බදාගන්නේ, ගෝඨාභය මහත්තයලා දෝතින් බදාගන්නේ. ඒ නිසා තමයි සාම්ප්‍රදායික මුස්ලිම්වරු ලියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට මේ තවහික් ජමාත්ල කරන්නේ අන්තවාදී වැඩක් කියලා. සේව් ශ්‍රී ලංකන් මුස්ලිම්ස් ෆ්‍රොම් තවහික් ජමාත්. මේකයි ඒගොල්ලෝ කියන්නේ. එහෙම කියලා තියෙද්දි ඒවට නිසි ක්‍රියාමාර්ග ගත වෙනකොට මොකද කරේ? දැන් ඒගොල්ලෝ කියනවානේ ගෝඨාභය මහත්තයා තටම තටම කියනවා, "ඕහ් අපි අපේ එහෙම තිබ්බා තමයි රහස් ගිනුම්. අන්නේ රහස් ගිනුම් වලින් මුදල් දුන්නේ මේ තව්හීද් ජමාත්, ශ්‍රී ලංකා තව්හීද් ජමාත් කියන කල්ලියට." එහෙම කියපු අබ්දුල් රසාක්ට පඩි දුන්නේ ගෝඨාභය රාජපක්ෂ. මොකද බුද්ධි කාර්යයට. මේක වැරදි, මේක කරන්න එපා කියද්දි කනකට ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේ හිටපු ඇම්බැට්ටිව්, ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ඇම්බැට්ටිව් සියලු දෙනාම වගේ කියන්න ඕනේ මේකට. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගිල්ස් ෆුඩ් සිටි මගින් ලබා දෙන සහන මිල තොරතුරු වෙත දැන් අප යොමු වෙනවා. වැඩිම භාණ්ඩ ප්‍රමාණයකට අසම සම මිලක් ලබා දෙන කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් හොඳම මිත්‍රයෙක් අත් විඳින්න පාරිභෝගික ඔබට අවස්ථාව තිබෙනවා. වැඩි මිත්‍රයක් ලබා දෙන්නට දැන් ඕනෑම කිරිපිටි වර්ගයකින් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 60ක ඉතිරියක්, සුදුසීන කිලෝග්‍රෑම් එකක් රුපියල් 97යි, රතුපරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 110යි, සම්බෝ සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 84යි, සුදුකකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 73යි, මයිචෝස් මැකරල් ග්‍රෑම් 425 රුපියල් 210යි. ඔබත් අදම කාගල්ස් ෆුඩ් සිටියට පැමිණ මේ හොඳම ඉතිරියක් විඳින්න. ඉදිරි පැය කිහිපයේදී සබරගමුව, මධ්‍යම, දකුණ හා බස්නාහිර යන පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කාලගුණ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙන එන්නේ තාරකා විජේවංශ. එදවසේ
කාලගුණය පිළිබඳව අවධානය යොමු කරන විට දෙවැනි බස්නාහිර සවරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තදසුලන් නැතිවන අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලසිටනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් තරම් වූ තදවැසිද බලාපොරොත්තු විය හැකි. දෙවන වටා මුහුද ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට පුතලම සිට කොළඹ දක්වාත් ගාල්ල සිට පොතුවිල දක්වා බලලට ඔබෙන් වූ මුහුද ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුද ප්‍රදේශවලට තාවකාලිකව තදසුලන් නැතිවන අතර එවිට මුහුද ප්‍රදේශව විටින් විට රළු වීමේ ඉඩකඩක් පවතිනවා. මේ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලසිටනවා. සුලන් හමන්නේ නේතදසින් සුලගේ වේගය 8 කිලෝමීටර 35 45 අතර ගා ගන්නවා. ඇතැම් විට එය 8 කිලෝමීටර 60 දක්වා වර්ධනය වීමේ ඉඩකඩක්ද පවතිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට උතුරින් සහ ඊසාන දිග මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතු වලින් වැළකීසෙන ලෙසයි කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලසිටින්නේ. කාලගුණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිකුත් කරන නිවේදන පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලසිටනවා. දැන් අවධානය හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපවතිය හැකි කාලගුණ අනාවැකිය වෙත. එසමගින් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යළිත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk